Hello friends, welcome all of you to English by English. In this video also we are going to learn new spoken English pattern. හරි මේ වීඩියෝ එකනොත් අලුත් ස්පෝකන් ඉංග්‍රීසි පැටර්න් එකක් ඉගෙන ගමු. අද අපි ඉගෙන ගන්නේ let's එහෙම නැත්නම් we shall කියන පැටර්න් එක. අපි මේ පැටර්න් එක යොදා ගන්න කොහොමද? ඒක යොදා ගද්දි තියෙන නීති මොනවද? මේ හැමදේම අපි අද මේ වීඩියෝයෙන් කතා කරමු. මේක ගොඩක් ඉංග්‍රීසියෙන් යොදා ගන්න ප්‍රායෝගික භාවිතයක්. ඒ නිසා මේ භාවිතයත් ඔය හරියට යොදා ගන්න විදිය මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. හරි අපි එහෙනම් බලමු කොහොමද මේ භාවිතය අපි එදිනදා ජීවිතයේදී එහෙම නැත්නම් එදිනදා ඉංග්‍රීසි කතා කරද්දී යොදා ගන්න කියලා. Hari ini apa game baru video ini kita. Ini lagi mata kerja yang tamat magi YouTube channel ini lalu kini enggak. Demi subscribe kalian ketua enna. Ekin mau lagi insiden dan mau kawat ini keng hari. Oh ini satu terada ready kerjaan puluhan gue. Hari apa itu sangat jaga rumu. Let's. එහෙම නැත්නම් let us we shall කියන වාක්‍ය රටාව මේ වාක්‍ය රටාව අපි යොදා ගන්න යම් දෙයක් කරමු කියන. මේ කියන ප්‍රයෝජනක් විදිහට ගන්නවට සමානයි. අපි මේ දේ කරමු. අපි හෙට ගමනක් යමු. අපි දැන් ගෙදර යමු. අනිත් වගේ යෝජනාවක් කරන්න තමයි මේ වාක්‍ය රටාව අපි යොදා ගන්න. මේක ඉදිරියදා භාවිතයේදී ගොඩාක් යොදා ගන්න වාක්‍ය රටාවක්. ඔයා ඉංග්‍රීසි ෆිල්ම් බලුවා. ඔයා ඉංග්‍රීසි කවුරුහරි කතා කරන දේ අහන් හිටියත් මේ වාක්‍ය රටාවට ඕන තරම් ඇහෙන ඇති let's කියන වාක්‍ය රටාව. Let's කියන්නේ let us කියන එක කෙටි කරාම ඒක සමාන වෙනවා we shall කියන එකට. අන්න මේ විදිහට අපිට we shall කියලා දාලත් මේ අදහසම ගන්න පුළුවන්. එහෙම නැත්නම් let us let's කියලා දාලත් අපිට මේ අදහස ගන්න පුළුවන්. ගොඩක් ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ let's කියන එක. අපි බලමු දැන් මේක උදාහරණ කීපයක් මගින් තේරුම් ගන්න. හරි අපි උදාහරණ වලට අහ මම මෙතන වාක්‍ය ටිකක් කරන් තිනවා ඒක සාකච්ඡා කරන්න. අපි ඒකින් එක බලමු කොහොමද මේ let's එහෙම නැත්නම් we shall දාලා මේ වාක්‍ය කියන්නේ කියලා. මුලින්ම තියනවා අපි ගෙදර යමු. ඒක කියන්නේ එතකොට let's go home. එහෙම නැත්නම් we shall go home. එතකොට අපිට මේක let us go home කියලා කියන්න පුළුවන්. මම ඒක මෙතන ලියන්නේ මොකද let's කියන්නේ let us කියන එකේ short form එක නිසා. ඊට පස්සේ දෙවෙනි එක තියනවා අපි සෙල්ලම් කරමු. let's play we shall play. ඊට පස්සේ තුන්වෙනි එක තියනවා අපි ඔවුන්ට උදව් කරමු. අපිට ඒක කියන්න පුළුවන් let's help them. එහෙම නැත්නම් we shall help them. මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට කිව්වත් වාක්‍ය නිවැරදි. හරි මම ඊට පස්සේ උදාහරණයක් කරන්න තියනවා. අපි අපේ රට සංවර්ධනය කරමු. Let's develop our country. We shall develop our country. අනේ අකාර දෙකෙන් අපිට මේ වාක්‍යයත් කියන්න පුළුවන්. හරි ඊළඟට අහම අපි වැඩ පටන් ගමු. Let's start works. We shall start work. එතකොට මේක let us කියන එක දාලා කියන්නත් පුළුවන්. ඒක මම අරගෙන නැහැ මෙතන. Let's කියන එකේ short form එක නිසා. මොකද ගොඩක් භාවිතයේ තියෙන ගොඩක් spoken english වල භාවිතයේ තියෙන මේ let's කියන එක let us කියන එක අපි භාවිත කරන්නේ සාමාන්‍යයෙන් spoken english වලදී. ඊට පස්සේ එක දිනවා අපි ගස්වමු. Let's plant trees. ඊට පස්සේ ඒකම අපිට කියන්න පුළුවන් we shall plant trees. අන්න ඒ විදිහට අපිට මේක let's එහෙම නැත්නම් we shall කියන භාවිතයේ භාවිත කරන්න පුළුවන්. මේ වගේ වාක්‍යව තවත් ප්‍රැක්ටිස් කරන්න ඔයාගේ අදහසුත් එක් කරමු. එතකොට මේ වාක්‍ය රටාව ඔයාලා නිකම්ම ප්‍රැක්ටිස් වෙනවා. නිකම්ම ඔයා ඉදිනදා භාවිතයේදී ඔයාට යොදා ගන්න ගොඩක් පහසු වෙනවා. අපි ඊළඟට මේ shall we කියන එක බලමු. shall we කියන්නේ we shall කියන එකේ ප්‍රශ්නාර්ථය. ඒක අපි යොදා ගන්න යම් දෙයක් කරමුද කියලා අහන්න. අපි ඕන තරම් ඉදිනදා භාවිතයේදී මේ දේවල් යොදා ගන්න සිංහල කතා කරනකොට අපි තා කෙනෙක්ගේ අහන්නේ අපි ට්‍රිප් එකක් යමුද අපි රැයට ගන්න එළියට යමුද අනිත් වගේ යෝජනාත්මක විදිහට ප්‍රශ්නයක් අහනකොට අපි මේක ඕන තරම් යොදා ගන්න. මේ නිසා අපි වගේ දෙයක් ඉංග්‍රීසියෙන් තහඬ දැනන් ඉන්න නිසා රටාවක් පුළුවන් තරම් ප්‍රායෝගිකව ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද මේ රටාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන රටාවක ලොකු ලොකු දේවල් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න කලින් මේ පොඩි දේවල් ඉගෙන ගන්න. ඒකට වඩා මේ දේවල් වලින් ඕන තරම් ඉංග්‍රීසි කතා කරගෙන හදා ගන්න පුළුවන්. හරි අපි දැන් shall we යොදලත් උදාහරණ ටිකක් බලමු. අපි චාරිකාවක් යමුද. shall we go trip. අපි හෙට හම්බෙමුද. shall we meet tomorrow. අපි ඔවුන්ට උදව් කරමුද. shall we help them. අන්න ඒ විදිහට තමයි අපි shall we යොදාගන්නේ. මේ shall we කියන එක ගොඩක්ම ප්‍රායෝගිකව යොදා ගන්න දෙයක්. ඒ නිසා මේකත් හොඳට ප්‍රැක්ටිස් කරන්න. තව ඔයාගේ උදාහරණ වාක්‍ය කියමින් ඔයාගේ උදාහරණ වාක්‍ය ඔයාම හිතමින් ඔයා තව මේ වාක්‍ය හොඳට ගොඩනගමින් ඔයාගේ මනසින් හොඳට මේ වාක්‍ය රටාවත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට අපි අද සාකච්ඡා කරේ let us let's shall we shall කියන වාක්‍ය රටා කොහොමද ප්‍රායෝගික භාවිතයේදී යොදාගන්නේ කියලා. මේවත් ඔයාගේ දේදා භාවිතයේදී යොදා ගන්න. ඔය සිංහලෙන් අහන ප්‍රශ්න මේ වගේ ඉංග්‍රීසියෙන් අහන්න පුරුදු වෙන්න. එතකොට මේ දේවල් වලට නිකම්ම පුරුදු වෙනවා. හරි
එවගේම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලලා ඔයගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න දැන් මේ ඉංග්‍රීසි බෑ ඉංග්‍රීසි YouTube channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න so thank you for watching video I'm looking forward to see you in next video please work hard to achieve your goal and practice english day by day